කොටස ඉදි කරන්න සම්පූර්ණයෙන්ම මේ බිත්ති බඳින සිමෙන්ති කොට 10යි ගිහිලා තියෙන කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මෙන්න මේක තමයි මේ બ્લોක් ගාලා එහෙම නැත්නම් මේ කම්ප්‍රෙස්ඩ් ඉකෝ බ්‍රික් එක. ඔන්න එහෙනම් අද තව අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අලුත් කිව්වට හැබැයි මේ වීඩියෝ එක ඒ තරම් අලුත් නැහැ. කලින් පෙන්නපු වීඩියෝ එකකම තව විස්තර සහිතව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවසක මම ඔයගලන්ට අරගෙන ආවා ස්ථායිකාරක සම්පීඩිත පස් ගඩොල් සම්බන්ධව වීඩියෝ එකක්. මගේ මිත්‍රයෙක් ගයක් හදන තැනකට ගිහිල්ලා ඒ සම්බන්ධව වීඩියෝ කරලා ටිකක් කෙටි වීඩියෝ එකක් වැඩි විස්තර තිබුණෙත් නැහැ. නමුත් ඔබගේ අවධානය දැඩිසේ මේකට යොමු වෙලා තිබුණා. විශාල ප්‍රමාණයක් මේ වීඩියෝ එක නරඹලා තිබුණා. ඒ වගේමයි කමෙන්ට්ස් තිබුණා 100 ගාණක් මේ සම්බන්ධව මගෙන් විස්තර අහලා. ඉතින් මම අද තීරණය කරා ගොඩක් අයගේ මේ ඉල්ලීම උනේ මේ ගයක් සම්පූර්ණයෙන් හදන එක සම්බන්ධව වීඩියෝ එකක් දාන්න අපිට මේකේ මම පෙන්නපු එක මෙච්චරම ඩීටේල් මදි කියලා. ඉතින් ඒ හින්දා මම අද ඔබට අරන් එන්න හදන්නේ සම්පූර්ණයෙන්ම මේ සම්පීඩිත ස්ථායිකාරක පස් ගඩොල් එහෙමත් නැත්නම් ටෙරා බ්‍රික්ස් එහෙමත් නැත්නම් ඉකෝ බ්‍රික්ස් වලින් කොහොමද සම්පූර්ණයෙන්ම මේ ෆවුන්ඩේෂන් එකේ ඉඳලා ගේක වැඩ නිම වෙන තැන දක්වා මේක කරන්න කියලා. මොකද දැන් මේ බට ලයින් දැමීම සම්බන්ධව වතුර බට විදුලි වයර් යන බට ඊට පස්සේ තින්ත ගෑම සම්බන්ධව ප්‍රශ්න තිබුණා. මේ වගේ ගොඩක් දේවල් මේකේ ෆිනිෂින් එක ගන්න කොහොමද මේකේ අනිත් එලියෙන් ගෑවෙන සිමෙන්ති යවන්නේ කොහොමද මේ වගේ ප්‍රශ්න. අද වීඩියෝ එකෙන් ඔයගලන්ට තියෙන මේ ප්‍රශ්න ඔක්කොන්ටම උත්තර හම්බ වෙවි. ඒ වගේමයි තව ගොඩක් අය අහලා තිබුණා මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගන්නවා නම් කොහොමද මේ වැඩේ කරන්නේ? එහෙමත් නැත්නම් මේ මැෂින් ගන්නෙ කොහෙන්ද? ඊළඟට මේක හදන මිශ්‍රණය කොහොමද? මේ වගේ දේවල්. තව තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේක වැස්සට දිය වෙන්නේ නැද්ද? අවුවට වැස්සට මේ ගඩොල යම් පළුදු වීමක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට කියන්න තියෙන්නේ මේක ඉංජිනේරු පර්යේෂණ ආයතන විසින් අනුමත කරන ලද නියමිත ප්‍රමිතීන්ට හැදුවොත් මේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. යම් ඔබ නිෂ්පාදකයෙක් තෝරා ගැනීමේදී මේ ගඩොල් හදන කෙනෙක් තෝරා ගැනීමේදී ආයතනයක් පැහැදිලිව සැලකිලිමත් වෙන්නේ ගොලන් නියමිත ප්‍රමිතියට මේ වැඩේ කරනවාද කියලා. ඇත්තටම මේ ගඩොල් හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය විදිහට මේ අය පාවිච්චි කරන්නේ නිසි පරිදි සකස් කරගන්නා ලද තෝරාගත් පස් සහ පස් හැම පසක්ම ගන්න බෑ. ඒකට නිශ්චිත ඒ රතු පස්සේ අදාළ පස් වර්ගය තියෙන්න ඕන. එතකොට මේ පස් එක්ක සිමෙන්ති යම් ප්‍රමාණයක් කලවම් කරලා මේක එකට අනලා නිශ්චිත ප්‍රමාණයට මේකට වතුර දාලා තෙතමනය සහිතව මේ පස් මිශ්‍රණය හදාගෙන මේක කම්ප්‍රෙස් කරලා තමයි මේ ගඩොල හදන්නේ. ඉතින් මම ඊළඟ තව වීඩියෝ එකකින් මේ ගඩොල් හදන විදිය ගොඩක් අය මේකෙන් මේ මගෙන් අහලා තිබුණා මේ ගඩොල් හදන මැෂින් ගන්න කොහෙන්ද කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා යම් ගඩොල් නිෂ්පාදකෙක් අපිට ඉදිරිපත් වෙනවා නම් ඒ අය ගැනත් තොරතුරු ගේන්න. දැනට මට එහෙම කෙනෙක්ව මුණ ගැහුන් නැහැ. ඉතින් ඒ හින්දා මේ නිෂ්පාදකෙක් ගැන තොරතුරු ගේන විදියක් නැහැ. නමුත් මේ ගඩොල් හදන වීඩියෝ එකක් මං ඊළඟ වීඩියෝ එකේදී ඔබට අරන් එන්නම් ඉදිරියට. අද වීඩියෝ එකෙන් මං ඔයගලන්ට පෙන්නනවා ගේක ෆවුන්ඩේෂන් එකේ ඉඳලා අවසාන ෆිනිෂ් එක දක්වා සම්පූර්ණයෙන්ම කොටස් වශයෙන් පියවරෙන් පියවර මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේක බැලුවහම මං හිතන්නේ ඔයගොල්ලන් ගොඩක් දෙනෙකුට තිබිච්ච මේ ගැටලු निराකරණය කරගන්න හම්බ වෙවි. ඒ වගේමයි වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා යන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු එහෙනම් වීඩියෝ එකට. Thank you.
හරි එහෙමනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගලන්ට මේ පස්ගඩොල් සම්බන්ධව තියෙච්ච ගැටලු ගොඩක් निराකරණය කරගන්න හම්බුණා කියලා. එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නේ නැහැ. තව ඉදිරියටත් මේ වගේම වීඩියෝ කිහිපයක් මම අරගෙන යන බලාපොරොත්තු වෙනවා. ඒවා බලන්න channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකක් click කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයගලගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක share කරන්න. ඉතින් එහෙමනම් මේ සම්පීඩිත පස්කඩුව සම්බන්ධව තවත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙන බලාපොරොත්තු වෙන් මම ගිහිල්ලා එන්නම්. මම මధుර නානායක්කාර.